දේශනාව ආරම්භ කරන්නට කලින් පුංචි දෙයක් තියෙනවා ඔබට කියන්න. ඒ තමයි අපි අද මේ ස්ථානයට හැම කෙනෙක්ම රැස් වෙලා ඉන්නේ නිවන් දකින්න ධර්මයක් ශ්‍රවණය කරලා. ඒ කියන්නේ පින්වතුනි ඔබගේ හිත මේ ලෝකෙට ඇලිලා තියෙන ස්වභාවයෙන් ගලවයි. එතන පළමු කොට මම ඔබට කියන්නේ මම පැවිදි වුණේ නිවන් දකින්න. එතන මම මනුස්ස වාසයට ප්‍රිය කෙනෙක් නෙමෙයි. මම කැලෙන් එළියට එන්නේ ඔබ වගේ පිරිසකට අනුග්‍රහ දක්වන්න විතරයි. මේ අනුග්‍රහ දක්වලා මම නැවත කැලේට යනවා. මොකද පින්වතුනි මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනකම මම ගොඩාක් දැනගෙන ඉන්න කෙනෙක්. ඒක නිසා මම අද ඔබට ආවේ පින්වතුනි ඇලෙන්න බන කියන්නේ නෙමෙයි. ගැළවෙන්න බන කියන්නේ. ඒක නිසා මේ සද්ධර්ම දේශනාව තුළ සමහර විට ඔබගේ පුංචි පුංචි හිත රිදවීම් වෙන්න පුළුවන්. හැබැයි තේමෙන්නේ ඔය තුවාලෙට පොඩ්ඩක් රිදුණත් කමක් නැහැ. තුවාලෙට අද හොඳට සුද්ධ කරලා බේත් ටික දාගත්තොත් කකුල කපන්න නැතුව දේර ගන්න පුළුවන්. නැත්නම් අන්තිමට කකුල කපලා තමයි තේමෙන්නේ විනාශයට යන්නේ වෙන්නේ. ඒක නිසා මේ කියන දේවල් මනාකොට ශ්‍රවණය කරන්න මම ඔබගේ කාලේ නාස්ති කරන්නවත් මගේ කාලේ නාස්ති කරගන්නවත් නෙමෙයි මෙතනට ආවේ. ඒක නිසා කියන දේ ටිකක් බොහොම ගැඹුරින් තේරුම් ගන්න තියෙනවා. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මය තමයි අපි දේශනා කරන්නේ. එතකොට මේ උඩින් පල්ලෙන් ගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒක නිසා ගැළවෙන්න ධර්ම කතා කරන්නේ. ඒක නිසා ගැළවෙන්න උත්සාහ කරන්න මේ වෙලාවේ. මම ඔබට හැම එකක්ම පෙන්නලා දෙන්නම් පින්වතුනි. ඔබට අවසානයේදී අත් වෙන්න යන ඉරණම මොකද්ද කියලා. අපිට අද කිසිම තේරුමක් නැතුව අපි මේ ජීවත් වෙන්නේ. තේරුමක් නැතුව ජීවත් වෙන කාලයක් තමයි පින්වතුනි මේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා අපි බොහොම තේරුමක් ඇතුව තමයි ජීවත් වෙන්නේ කියලා. අපි හිතාගෙන ඉන්නවා පින්වතුනි අපිට මෙච්චර දේවල් තියෙනවා කියලා. මම ওই තියෙන හැම එකකින්ම ඔබට ලැබෙන්න තියෙන දේ පෙන්වන්නම්. ඔයත් ගොඩ ගහගත්ත ඔය ගොඩ නගාගෙන යන හැම එකකින්ම ඔබට හම් වෙන්න තියෙන දේ මම පෙන්වන්නම්. අන්න එතකොට ඔබ තීරණය කරන්න පින්වතුනි මොකද්ද මේ ආයතු මග කියලා. තථාගතයන් වහන්සේ නම ලෝකේ පහළ වෙනකම් පින්වතුනි අපි මේ එකක්වත් දන්නේ නැහැ. මොකද උන්වහන්සේට විතරක් ගෝචර වෙච්ච උන්වහන්සේට විතරක් පේන දේවල් මේ විශ්වධාතුවේ තියෙනවා. එතකොට උන්වහන්සේට විතරක් පේන උන්වහන්සේගේ මහා ඥාන ශක්තියට පේන දේවල් මිනිස්සෙන්ට පේන්නේ නැති වුනහම සමහර මිනිස්සු හිතා ගන්නවා පින්වතුනි මේ දේවල් නැහැ කියලා මේ ලෝකේ. මේ දේවල් නැහැ කියලා වැටලා පින්වතුනි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටලා ජීවත් වෙන තිරසක් ඉන්නවා. නත්ති දින්න නත්ති ඉත්තන් නත්ති හුතන් නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලන් විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ නත්ති පාතා නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතික නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අවිඥා සච්චිකත්වා පවේදෙන්ති. දානේ කියන එකේ විපාක නැත. ඔය ආදි වශයෙන් ඇවිදilla පින්වතුනි අවසාන වශයෙන් තියෙන එකක් තියෙනවා තථාගතයන් වහන්සේලා වනාහි. තථාගතයන් වහන්සේලා වගේ මේ ලෝකයේ හරියාකාරව තතු ලෙස දැනගෙන ලෝකෙට දේශනා කරන මහා උත්මයේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. අපි වගේම තමයි මේ ලෝකෙට පහළ වෙන හැම කෙනෙක්ම. අපිට තේින්නේ නැත්නම් තව කෙනෙකුට කොහේ තේින්නද? එහෙනම් අපි කාටවත් තේින්නේ නැත්නම් ඔය කට්ටිය කොහෙද ඉන්නේ? ඔන්න ඔය මතයට වැටිච්ච ඕපපාතිකව සත්තු උපදීන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. දෙවිවරු කොහෙද ඉන්නේ? බ්‍රාහ්මයෝ කොහෙද ඉන්නේ? ඔය ඔක්කොම බොරු කතා. පෙරේතයෝ කොහෙද ඉන්නේ? නිර්සත්ත්වයෝ කොහෙද ඉන්නේ? ඉන්නවනම් පේන්නේ ඉන්නේ පෙ. ආදී වශයෙන් පින්වතුනි මහා මිත්‍යා දෘෂ්ටි වලට වැටලා කටයුතු කරන පිරිසේ ඉන්නවා. ඔබවත් ටික ටික ඔතනට ඇදලා දාගන්න තමයි හැම කෙනෙක්ම හදන්නේ. මොකද හේතුව පින්වතුනි මේ ලෝකයේ තියෙන සාරත්වයේ උලා කරන්න පටන් ගත්ත කෙනා සාරයි කියලා යම් අවස්ථාවක දෘෂ්ටිගත වුණා නම් ඒක උලාකන එක තමයි කරන්නේ. මුළු ලෝකෙම තියෙන ලොකුම කෑල්ල මං කඩා ගන්නවා කියලා හිතාගෙන තමයි පින්වතුනි කටයුතු කරන්නේ. පොඩි කාලේ ඉඳලම තමන්ගේ දරුවට උගන්වන්නේ ලෝකෙ තියෙන ලොකුම කෑල්ල කඩා ගන්න. පුතේ මේ ලෝකේ අපි වශයෙන් තියෙන අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් උඹට තියෙන ඕනේ උත්සාහය වීර්යය විතරයි. පුළුවන් තරම් කඩපම් පුතේ මම මෙච්චරයි කඩාගත්තේ එතනින් එහාට උඹ කඩාගන්නේ නැගපම් පුතේ මගේ කරුඬුර නැගලා මගේ කරුඬුර ඉඳලා ඉතුරු ලෝකෙ කෑල්ල කඩාගන්නේ. ඕක තමයි තින්නතනි අපි පුංචි කාලේ ඉඳලා දරුවන්ට උගන්වන්නේ. පුතේ උඹ එක උනේ නැද්ද? ඇයි උඹ එක උනේ නැත්තේ? එතන එක උනේ නැත්තේ ඇයි කියලා අහුවාම එක දරුවෙක් කියනවලු පින්නතුනි.
ඒ දරුවා මේ දහම් අහල ඉවරලා ඒ දරුවට හොඳ දහම් අවබෝධයක් තියෙන දරුවෙක්. ඒ තාත්තා ඇහුවාම ඇයි පුතේ එක වුණ නැත්තේ කියලා. තාත්තේ මං එක වුණා නම් දෙක වෙච්ච දරුවාගේ තාත්තා අද අඳනව නේද කියලා. එක එකා පින්වතුනි මේ විදිහට එක එකාව පරිමින් යන වැඩපිළිවෙලක ජීවත් වෙන්නේ. මේ කිසිම අවබෝධයක් නෙමෙයි මේ ජීවිත ගත කරන්න අන්තිමට. මම ඔබට පෙන්නලා දෙන්නම් එහෙම ජීවත් වෙන අයට මොකද වෙන්නේ කියලා. හැබැයි මම මේ කියන්න හදන එකක්වත් පින්වතුනි තථාගතයන් වහන්සේගේ කාලේ වෙච්ච නෙමෙයි. නැත්තම් කෙනෙකුට කියන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ කාලේ නම් ඉතින් ඔච්චර ඈත කාලෙක ඕවා වෙන්න පුළුවන්. දැන් නම් ඕවා කොහේ වෙන්නද? දැන් ඔය කට්ටිය ඇත්තෙත් නැහැ කියලා. පින්වතුනි මැරෙන මැරෙන කෙනාගේ වැඩි හරියක් අපාගත වෙනවා. වැඩි හරියක් 90%කට එහා පැන 99%ක් කිව්වොත් වැරදි නැහැ. එක්කෝ තිරිසන් යෝනි එහෙම නැත්නම් ප්‍රේතනිකායේ තමයි පිටුදෙන වැඩි හරියක් දෙනා ගිහිල්ලා උපදින්නේ. ඉතුරු ශේෂය ගිහිල්ලා උපදිනවා අවිද්‍යම නරකාදිවල. හැබැයි අපි හිතාගෙන ඉන්නේ පිටුදෙන අපේ අම්මයි තාත්තයි මැරුණට පස්සේ අනේ දිව්‍ය ලෝකේ ගියා අපේ තාත්තා මෙච්චර දේවල් කළා මෙච්චර දේවල් කළායි කියලා. ලිස්ට් එකක් ලියලා දෙන්න කිව්වොත් එහෙම තාත්තා කරපු දේවල් පිටුදෙන ඒක පුස්කප් වල එක ලියන්න පුළුවන් නේද ලිස්ට් එක? තාත්තා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා කියලා. හැබැයි තාත්තා කරපු පව් කන්දරාව ලියන්න කිව්වොත් එහෙම මාගලක් දිගහැරලා දෙන්න වෙනව නේද ලියන්න? ඒ තරමට පව් කළා ඉන්නේ කියලා අද ඔබ උදේ ඉඳලා මේ මෙතනට එනකම් කොච්චර පව් කළාද කියලා ඔබ දන්නවද? අද ඔබ උදේ වාහනේට නැග්ගේ වෙලේ ඉඳලා කී දෙනෙකුට බැන්නද කියලා ඔබ දන්නවද? මේ වාහනේ යන ගමනේ එක්කෙනෙක් හෝන් එකක් Tamanට ගැහුවා කියලා කොච්චර දේශසහගතව හැසිරුණාද කියලා ඔබ දන්නවද? පින්වතුනි දේශය කියලා කියන්නේ මහා ගිනි තියෙන තැන උපදින තියෙන තැන. ඔබට දේශය ඇති වෙච්ච වෙලාවේදී බලන්න පින්වතුනි පපුවේ ගිනි ජාලා නැగి නැగి එන හැටි. යම් අවස්ථාවක ඔබට තිබුණා නම් එහෙම ඉරිදියක් මොකක් හරි පුණ්‍ය ඉරිදියක් හරි තිබ්බනම් වාහනයක් අල්ලලා පොලේ ගහන්න. ඔබ අද එනකොට කී දෙනෙක් පොලේ ගහලා යද්ද කියලා හිතන බලන්න. ඒ තරම් මහ ගින්නක් ඔබගේ හිතේ ජනිත වෙනකොට පින්වතුනි ඒ ගින්න කියන එක හැම මොහොතෙම හොඳට මතක තියාගන්න. පින්වතුනි අපිට සම්පස්සයක් කියන එක ගොඩ නැගෙනකොට හිතටයි ගතටයි වටටයි මහා ශක්තියක් නිකුත් වෙනවා. ඔය හිතට නිකුත් වෙන ශක්තියෙන් තමයි පින්වතුනි භව සකස් වෙන්නේ අපිට. කර්ම භවය කියලා දැන සකස් වෙන්නේ යන්නේ එතනින්. ගතට නිකුත් වෙන එකෙන් තමයි පින්වතුනි මේ ඇඟේ තියෙන රාග දේශ මෝහයන්ට අනුරූපව හැදිලෙන වාපිත් සෙන් කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ. වටට නිකුත් වෙන එකෙන් තමයි පින්වතුනි සබාධම කියන එක හැදෙන්නේ. ඔබ සබාධම කියලා කියනවා සබාධම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව. සබාධම කියලා කියන්නේ පින්වතුනි ස්වභාවය. ස්ව කියන්නේ තමම. තමන්ගේ භාවයේ දැරීම තමයි සබාධම කියලා කියන්නේ. නිකම් මේ සබාධම කෙනෙකු උඩින් වැටෙන එකක් නෙමෙයි. ස්වභාවයේ දරණ විදිහ. එහෙනම් ඔබ මේ ලෝකෙට නිකුත් කරන ශක්තිය තමයි පින්වතුනි ඔබ වටහා කරකැවි තියෙන්නේ. ඒකෙන් තමයි සබාධම කෙනෙක් නිර්මාණය වෙන්නේ. පැයක එකමාරක ධර්මදේශනාවකින් මට ওই ටික කියන්න බෑ. සීඩී තියෙනවා පින්වතුනි ඒව අහන්න. ඒව ඇහුවට පස්සේ ඔබට තේරෙයි මේ සබාධම ගසගල කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ගොඩක් පිරිස හිතාගෙන ඉන්නේ ගස්ගල් කියන එක ඉබේ නිර්මාණය වෙනවා කියලා. ගහක් ගලක්වත් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙන්නේ නැහැ. ඉබේ නිර්මාණය වෙනවා නම් ආකාශ්මික වාදයේ දේශනා කරපු කෙනෙක් බවට පත් වෙන තථාගතයන් වහන්සේ. කිසිම දෙයක් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙලා නැහැ. මම ඔබට පෙන්වන්නම් පින්වතුනි. ඔබට වෙන්න යන දේත් මම පෙන්වන්නම්. ඒකයි මම කිව්වේ සමහර වෙලාවට මම කියන දේවල් රිදෙන්න පුළුවන්. ජනාධිපතිතුමා ඇවිදින්න මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළාත් මට කියන්න තියෙන දෙක තමයි මම කියන්නේ. මම ඔබට හැමදෙස්සම කියන්නේ පින්වතුනි දන් කුඩ තිහිකනුත් පුළුවන් මේ ශරීරේ පවත්වාගෙන යන්න රජකෙදරපත් අවශ්‍ය නැහැ. ඒක යථාර්ථයෙන්ම දැනගන්න පින්වතුනි අන්තිමට නැත්තම් වෙන්නේ ඔබට මහා විනාශයක්. ඔබ මහා විනාශයකට උරුමකම් කරපු කියපු පිරිසක්. ඔබ දැන් මළොත් එහෙම පින්වතුනි ඔබට යන්න තියෙන තැන හොයාගන්න බැරි වෙනවා. ඒවන අපි ඉන්නේ හරි උජාර වෙන්නේ නේද? මට මෙච්චර තියෙනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. පුත්‍ර මදේ මත් වෙලා ඉන්නවා. පුත්‍ර මදේ කිව්වේ මට මෙච්චර පුතාලේ ඉන්නවා මට මෙච්චර සේවකයෝ ඉන්නවා මගේ යටද මෙච්චරක් කට්ටිය වැඩ කරනවා මෙන්න මේ අය තමයි මගේ පිරිස ආදි වශයෙන් මහා පිරිස් බලයෙන් මත් වෙලා ඉන්නවා පිරිස. නැත්තම් මට මෙච්චර මිනිස්සු ඉන්නවා මගේ වටේ කියලා. ධනම් මත්ති මට යාන වාහන මෙච්චරක් තියෙනවා මට මෙන්න මෙච්චර දේවල් තියෙනවා මේ දේපොළ ටික ඔක්කොම මගේ අරහෙ තියෙන තේවත්තත් මගේ මෙහෙ තියෙන රබර් වත්තත් මගේ ආදි වශයෙන් පින්වතුනි ධන බලයෙන් මත් වෙලා ඉන්නවා. එනේ පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. මේ බාලයා හෙවත් මේ සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු පුද්ගලයා අසුතවා පුතුක්ජනෝ කියලා ඉන්න පුතක්ජන මට්ටමේ ඉන්න මේ බාල පුද්ගලයා පින්වතුනි හැමතිස්සෙම අර දිහා බල බල සතුටු වෙනවා. හිතනවා අනේ මට මෙච්චරක් තියෙනවා අර කන ඉච්චර නෑනේ මට නෙමේ තියෙන්නේ මේ බලපංකෝ මගේ ගොඩේ ලොකු. ඔහොම ගොඩකගා ජීවත් වෙන ක්‍රමවේදයක ඉන්නවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන. මරණය වෙන වෙලාවේ පින්වතුනි තමන්ට තමන් ඉවත් පිටක් නැති වෙලාවට කුතෝ පුත්තෝ කුතෝ දන මොන ධනයක්ද මොන පිරිසක්ද ඉන්නේ?
තථාගතයන් වහන්සේ දේශනා කරන්න තියෙන්නේ මේ කය කැඩිලා ගියාට පස්සේ හුලඟට අහුවෙච්ච පරණලාපතක් වගේ කියලා. උඩු හුලඟට අහුවෙච්ච පරණලාපතක් කියලා කියන්නේ සිංහලෙන් අර කොලේක කොලේ දිරලා දිරලා ගිහිල්ලා යන්තම් සිවිය විතරක් ඉතුරු වෙච්ච අවස්ථාව. උඩු හුලඟට ඕක අහුණාට පස්සේ හුලඟ මේ අතට හැමදි මේ අතට යනවා මේ අතට හැමදි මේ අතට යනවා. කර්ම ප්‍රවාහයට අහුවෙනවා පිංගදෙනේ කර්ම ප්‍රවාහයට අහුවෙවි එතනට දුවනවා මෙතනට යනවා එතනට යනවා මෙතනට යනවා මහ විනාශයක උරුමයක් ගන්න යන්නේ. තථාගත ධම්ම හරියට අවබෝධ කරගත්ත නැති පිරිස තථාගතයන් වහන්සේ ලෝකෙට පහළුණේ ඇයි කියලා දන්නේ නැති පිරිසට පිංගුදෙනි මහ විනාශයක් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය පණිවිඩේ ලෝකෙට දෙන්න තමයි මම ධම්ම දේශනා කරන්නේ. ඒකයි මම කිව්වේ මගේ කාලේ මට ගොඩාක් වටිනවා. මොකද මම තාම එක මොහොත ජීවත් වෙන්න කියන එක මම දන්නේ නැහැ. ඒක නිසා වහ වහ මට ඕනේ පිංගුදෙනි මේ පරිපූර්ණේ කරගන්න. මම ඔබට කියන්නේ මම තථාගතයන් වහන්සේට මෙච්ච ණයක් තියෙනවා පිංගුදෙනි මේසා ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන මාර්ගය වටහා දුන්නේ මට උන්වහන්සේ. ඒක නිසායි මම ඔබට දහම් දෙසන්නේ. පුළුවන් නම් මේව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම පෙන්වන්නම් ඔබට වෙන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ නියමිතට පස් ටිකක් අරන් දේශනා කරපු දේ ඔබ හොඳටම දන්නවනේ. හැබැයි ඔබ උඩින් පල්ලෙන් ගත්තා. හැබැයි බුද්ධ වචනේ කියන එක උඩින් පල්ලෙන් ගත්ත හැම කෙනාම තින්දුනේ මහ විනාශයකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුමාන වශයෙන් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරන්නේ. දැකලා දේශනා කරන්නේ. ඕක මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ වෙන දෙයක් කියන්නේ මේක වෙනවා ඒකාන්තයෙන්ම මේ નિયමිතට ගත්ත පස්තිකෙන් උන්වහන්සේ කිව්වේ මේ નિયමිතේ ප්‍රමාණයට විතරයි සුගතිගාමි වෙන්නේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්න දුගතිගාමි වෙනවා හිඳාදී දන්නේ නැද්ද ඔබට දැන් ડોක්ටර් කෙනෙක් කෝල් කරලා ඔබට කිව්වොත් එහෙම පින්වතුනි ඔබට පිළිකාවක් කියලා දැන් හිඳාදී දන්නේ නැද්ද ඔබට එහෙනම් ඊට වඩා එහා ගිය එකක් නේද තථාගතයන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ මෙච්චරයි සුගතිගාමි වෙන්නේ මහ පොළොවේ තියෙන වැලි කැට ගන්න දුගතිගාමි වෙනවා. පින්වතුනි මේ සක්වලට ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31කින් ලෝක 4යි තියෙන දුගතිගාමි වෙනේවා. ඉතින් හිතන බලන්න. ඒ ලෝක 4ට යනවා පොළොවේ තියෙන වැලි කැට ගන්න පිරිස. පොඩි දෙයක්ද ඒ කියන්නේ? දැන් ඔබට හිතන්න පුළුවන් ආ මන්නම් ඉතින් පින් කරනවා මම පොයින්ට සිල් ගන්න යනවා. ඒක නිසා මන්නම් ඉන්නේ නියපොත්ත උඩ කියලා. මම ඔබට පෙන්වන්නම් පිටින් ඔබ නියපොත් උඩද නැද්ද කියලා ඉන්නේ. මේ නියපොත් උඩ තියෙන පස් ටිකේ ලෝක 27ක් නියෝජනය වෙනවා. දැනුත් හිතනවද ඔබට ඒක ඉන්නවද කියලා. ඔය ලෝක 27න් ලෝක 20ක්ම ඔබට යන්න පුළුවන් තැන් නෙමෙයි. ඒවා බ්‍රහ්ම ලෝක. ඒ කියන්නේ ධානලාභී උතුමන්ට යන්න පුළුවන් තැන්. මෙතන නැහැනේ කවුරුත් ධානලාභී කිරේ. එහෙනම් දැන් ඔබට ඉතුරුලා තියෙන තව ලෝක 7යි නේද? දැන් ඔබට හොඳට විශ්වාසද ඔබ ඔය ලෝක හතේ ඉන්නේ. ඒ කියන්නේ මේ නියපොත් උඩ තියෙන පස් ටිකක් 27කට කඩලා 20ක් අයින් කළාට පස්සේ ඉතුරු වෙන ටික ඔබ ඉන්නවා කියලා විශ්වාසද? එහෙනම් පින්වතුනි ඔබට දුක නැද්ද ඔබ ගැන? ඔබ බලන්න ඔබට සල්ලි කීයක් හරි හම්බ කර ගන්න පුළුවන් දවස් ඉඳලා පින්වතුනි ඔබ අනුන්ට කර කර හිටියන්නේ. මේව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. ඇයි මේ මලකුණු පෙරේත වෙන්න හදන්නේ මැරිලා ගිහිල්ලා? කෙලින්ම කුණු පෙරේතය පිළිගන්නේ අසුචි කන්න පෙරේතය වෙලා උපදින්නේ ගෙදර ගිහිල්ලා වැසිකිලි වල උස්සන්න බලන්න. ඔබට යම් කිසි ධානය ශක්තියක් තියෙන කාලයක පරපුරේ කොච්චර අසුචි කකා ඉන්නවද කියලා. හැබැයි අපි හිතන් හිටියේ කොහොමද? තුසිත දිව්‍ය බමනේ දිව්‍ය කුමාරිය වෙලා ඉඳලා ඇති කියලා. ඕක තමයි යථාර්ථය. මේ ළඟදී වෙච්ච සිදුවීමක් මම කියන්නම්. එක මහත්මියකට දරුණු බඩේ අමාරුවක් හැදුනා. මේකට ප්‍රතිකාර කළා කළා සුව වෙලා නැහැ. අන්තිමට ධානලාභී මේ හොඳ සමාධි මට්ටමක් තියෙන උත්සමයක ගාවට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේගෙන් ඇහුවලු ස්වාමීනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේකට හේතුව මොකද්ද මොකක් හරි කර්ම විපාකයක්ද මේ? අන්න ඒ වෙලාවේ මේ උත්සමය සමාධියට යොමු කළ බැලුවලු තියෙන්නේ මොකන්ද ඇත්තටම වෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේ මේ උත්සමය දකින්නවලු මේ කාන්තාව රාත්‍රියේ බත් කාලා නිදාගත්තට පස්සේ මේ කාන්තාවගේ ඥාතිවරියා මේ හොඳට ගජ රාමයට ලස්සනට ඇඳලා ඔෆිස් ගිය ගෑල්ලා මේ මැරිලා මල පෙරේතියක් වෙලා අර කාන්තාවගේ කට ඇතුලේ බොක්කට දිව දාලා වමනි ටික ඇදලා ගන්නලු රාත්‍රියට. බුදුහන්දුරන් කාලේ වෙච්ච එකක් නෙමෙයි මේ අවුරුදු දෙකක් ඇතුළත වෙච්ච කතාවක් මේ කියන්නේ. අන්තිමට ඒකට කරන්න ඕන කරුණ කළාට පස්සේ පිංගුතුනි සනීප වෙලා තියෙන අර කාන්තාව දැන් ඔබ මොකන්ද දැන් තීරණය ගන්නෙ? ඔබ හිතනවද ඔබ ඔතනින් මිදිලා ඉන්නේ කියලා?
බොහෝම උජාරුට ලස්සන්ට ඇඳ පැළඳ කින කෙනෙක් තමයි එයා. අද අන්තිමන අසුචි කනවා, වමනේ කනවා. පින්වතුනි කෝච්චිය ගියාට පස්සේ අපදාලේ වැඩක් නැහැ. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වල වැඩක් නැහැ. මේ වෙලාවේ මේක කරගන්න. පැයයිද තියෙන්නේ, එකහමාරයිද තියෙන්නේ පින්වතුනි, ඒ වෙලාවෙන් ඔබ හොඳ ප්‍රයෝජන කරගෙන ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්න.